ගියොත් මේ රටේ ඉන්න අපිට හිතා ගන්නවත් බැරි තරමට සල්ලි තියෙන ප්‍රකෝටිපතියෝ එක එක රටවලින් ඇවිල්ලා මේ රටේ ඉන්වෙස්ට් කරලා මේ රටේ පදිංචි වෙලා ඉන්න කට්ටියක් ඉන්නවා. ඉතින් අපි හිතුවා ඒගොල්ලෝ ගත කරන ජීවිතය මොන වගේද කියලා දැනගන්න ඔයගොල්ලෝ කැමති වෙයි කියලා. මොකද අපිට හිතා ගන්නවත් බැරි තරම් මේ මිනිස්සුන්ට සල්ලි තියෙනවා. ඉතින් මේ මිනිස්සු පුළුවන් තරම් ඒගොල්ලොන්ගේ තත්ත්වය මේන්ටේන් කරන්න පුළුවන් තරම් වියදම් කරන්න ඉතින් ඩුබායි ආවට පස්සේ. ඉතින් ඒගොල්ලෝ ලොකු විලාස කරනවා, ගන්න පුළුවන් හොඳම වාහනේ ගන්නවා. ඉතින් එක වාහනයක් තිබෙන සමහරట్లా දෙක ගෙදරට වාහන දෙකක් තුන සම පහ හය ඔන්න ඔයගේ තියෙනවා. ගෙදර හැමෝටම වියකෝස් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ලයිෆ් එකක් ගත කරන කට්ටියකුත් මේ ඩුබායි රටේ ඉන්නවා. ඉතින් අපි හිතුවා මේ විලාස ගොඩාක් ලස්සනයි, මේ පැත්ත ගොඩාක් ලස්සනයි. ඉතින් ඩුබායි වල තවත් එක්තරා පොඩි පැත්තක් විතරයි මේක මේ වගේ පැති ගොඩාක් තියෙනවා. මේ පාම් ජුවේරා, මෙන්න මේ වගේ JBR, මරීනා, මෙන්න මේ වගේ ගොඩාක් පැති තියෙනවා. ඩුබායි වල පොහොසත් මිනිස්සු ජීවත් වෙන ගොඩක් නැති ඒ වගේ පැතිවල. ඉතින් අපි අද පෙන්වන්නම් මේ පැත්ත. ඉතින් වීඩියෝ කිවරන කම් මේ ඉන්න ඔයගොල්ලන්ට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ඩුබායි හිල්ස් පැත්තට ආවහම මේ ගෙවල් ටික ඔයගොල්ලන්ට එළියෙන් පේන්න මෙන්න මේ විදිහට. ඉතින් අපි තාම ඉන්නේ මේන් රෝඩ් එකේ. ඉතින් ඇතුළට යනවා නම් අනිවාර්යයෙන්ම මේ වගේ තියෙන සිකියුරිටි පොයින්ට් එකක් අපිට ඒගොල්ලොත් එක්ක කතා කරලා අපේ ෆෝන් නම්බර් එක, අපේ නම, වාහන අංකය මේ ඔක්කොම දීලා තමයි ඇතුළට යන්න වෙන්නේ. ඒ මොකද ලොකු සිකියුරිටි එකක් මේගොල්ලෝ මේ ගෙවල් වලට ලබා දීලා තියෙනවා. ඉතින් අපිට හිතමතේට නිකන් යන්න බෑ. කවුරු හරි කෙනෙක්, අපි අඳුරන කෙනෙක් මේ ගෙවල් වල ඉන්න ඕනේ. එහෙම නැතුව අපිට හිතමතේට ගිහිල්ලෙන්න බෑ. ඉතින් ඇතුළට ගියාට පස්සේ අපිට මේ ගෙවල් පේන්නේ මෙන්න මේ විදිහට. මේක ඇත්තටම ලොකුම ලොකු ප්‍රදේශයක් අක්කර ගානක. ඉතින් ඒ අක්කර ගාන පුරාවටම එකම විදිහට, එකම කොහේ බැලුවත් එකම විදිහ ගෙවල් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේක MR ප්‍රොපර්ටීස් වලට අයත් වෙන ගෙවල් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මෙහි ජීවත් වෙන්නේ යුරෝපියන්ස්ලා. ඉතින් මොකද ඒගොල්ලන්ට ගොඩක් නිදහසේ එකම තරාතිරම මිනිස්සු ඉන්න නිසා ඉතින් ඒගොල්ලන්ට ගැළපෙන පැත්තක් තමයි මෙන්න මේ ඩුබායි හිල්ස් කියන පැත්ත. බෙඩ්රූම්ස් ප්‍රමාණය අනුව තමයි මේ ගෙවල් වල වෙනස්කමක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් හැම ගයක්ම එක විදියට තමයි තියෙන්නේ. ඉතින් ගොඩාක් ෆැසිලිටීස් දීලා තියෙනවා මෙහි ජීවත් වෙන මිනිස්සුන්ට. ඉතින් මේ ගෙවල් වලට ඒගොල්ලන්ටම කියලා ගෙවල් ඇතුලේ ස්විමින් pools තියෙනවා. ඉතින් එක එකලගේ අවශ්‍යතාවය අනුව තමයි ඒගොල්ලෝ මේ ගෙවල් ලබා ගන්නෙ. ඉතින් මෙන්න මේ විදියට තමයි ඔයගොල්ලන්ට දිගටම කොහෙ බැලුවත් එකම විදිහ ගෙවල් තමයි පේන්නේ. පේනවද කිසිම මිනිස්සෙක් එළියේ නැහැ පේන්නවත්. මේ මිනිස්සුන්ට ඉතින් එළියට බහලා කරන්න දේවල් නැහැ. ඒගොල්ලන්ට යම් කිසි අවශ්‍යතාවයක් වුණොත් විතරයි ඒගොල්ලෝ ජොගින් යන්න, ඉතින් බල්ලෝ ඇවිදවන්න, ඉතින් මේ දේවල් වලට තමයි ඒගොල්ලෝ ගොඩක් වෙලාවට එළියට බහින්නේ. ඉතින් ගොඩක් මේ හැම ගේකටම වගේ ගෙවල් පිරිසිදු කරන්න ඉන්නව සේවකයෝ. එතකොට ඊට අමතරව පොදු ස්ථාන මෙන්න මේ වගේ වලට පේන මේ ගාඩනින් වැඩවලට එහෙම ඒවට වෙනම මිනිස්සු දාලා තියෙනවා. මේවා මාරම විදිහට ඒගොල්ලෝ මේන්ටේන් කරනවා. හැම දෙයක්ම වෙලාවට වතුර දාලා, වෙලාවට ඒවා නඩත්තු කරලා අනේ වගේ. ඉතින් ඒ වගේම තමයි වෙලාවට කුණු ලොරිය එනවා. හැමදාම මේගොල්ලොගේ කුණු ටික අරන් දාන්න ගේ ගාවට එනවා. ඉතින් මේ මිනිස්සු ගිහිල්ලා ඒගොල්ලොගේ කුණු ටික අරගෙන මේ විදියට යනවා. ඉතින් මේ වගේ ෆැසිලිටීස් ගොඩාක් තියලා තිනවා මේ ඩුබායි හිල්ස් වල ජීවත් වෙන කට්ටියට. දැන් මම මේගොල්ලන්ට පෙන්නන්නේ මේගොල්ලන්ගේ පබ්ලික් ස්විමින් pool එක, එතකොට ජිම් එක තියෙන තැන. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒක පේන්නේ. ඉතින් මෙහෙන් ජීවත් වෙන මිනිස්සු නිකන් ඉන්න වෙලාවට මෙන්න මේ වගේ තැන්වලට ඇවිල්ලා ඒගොල්ලෝ ජිම් එකට යනවා, ඒ වගේම ස්විමින් pool එක යූස් කරන්න යනවා. මෙන්න මේ විදිහට ඒගොල්ලන්ගේ කාලය ගත කරනවා. ඒ වගේම තමයි මෙන්න මේක ඇතුලේ මේගොල්ලන්ට තියෙනවා ළමයිට සෙල්ලම් කරන children park එහෙම හදලා තියෙනවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පෙන්නන්නේ ඩුබායි හිල්ස් කියන පැත්ත විතරයි. නමුත් පොහොසත් මිනිස්සු ජීවත් වෙන පැති කිව්වහම මේ පැත්ත විතරක් නෙවෙයි, ඩුබායි වල තව පැති ගණනාවක්ම තියෙනවා. ඉතින් මේ පැතිවල ඒෂියන්ස්ලා හොයාගන්න බැරි තරම්. මේ පැතිවල ඉන්නේ ගොඩක් වෙලාවට යුරෝපියන්ස්ලා වගේ කට්ටිය තමයි. ඉතින් ඒගොල්ලෝ රටවල් වලින් මෙහෙට ඇවිල්ලා මෙහෙ ඉන්වෙස්ට් කරලා මෙහි සමහරක් අය ජොබ්ස් කරනවා, ඉතින් බිස්නස් කරනවා. ඉතින් මේ මිනිස්සු ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රයිවසි එකට මුල් තැනක් දීපු නිදහස තියෙන තැන්වල තමයි ඉන්නේ.
ඉතින් දැන් මේ ඔයගලන්ට පේන්නේ ඩුබයි හිල්ස් මෝල් එක. ඉතින් මේ ඩුබයි හිල්ස් වල ජීවත් වෙන කට්ටියට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මෙහෙත් නැති දෙයක් නැහැ, ෆැසිලිටි එකක්ම තියෙනවා. ඉතින් ඒක නිසා තව තව ගෙවල් ඒගොල්ලෝ හදනවා. මොකද ඒ තරමටම ඉල්ලුමක් තියෙනවා මේ පැතිවලට. ඉතින් මෙහි මිනිස්සු බෙහෙත් ගන්න කිංග්ස් හොස්පිටල් එකත් හදලා තියෙනවා. ඉතින් මං හිතනවා මේ වගේ පැති සමහර අය අහනවනේ විලාස් කියන්නේ මොනවද කියලා. ඔන්න ඉතින් මං අද විලාස් කියන්නේ මොකද්ද කියන එකත් පෙන්නනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. ඉතින් මෙන්න මේ වීඩියෝ එකත් අපි ගෙනාවේ අපිව සබ්ස්ක්‍රයිබ් කරන, අපිට ලයික් කරන, අපිට නිතරම කමෙන්ට්ස් කරන, ඩුබායි යන්න ආස කරන ඔයගොල්ලෝ වෙනුවෙන්මයි.